උණුසුම් පුවත් ලදසනින් ගෙන එන අපේ පුවත් YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. දකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුළත මේ පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසනවා. මෙකී පාසල් සම්බන්ධයෙන් පැති කිහිපයකින් බලා විශේෂයෙන් විත්මතුන්ගේ මත මහ ජනතාවගේ අදහස් දේශපාලන අධිකාරියේ අදහස් අධ්‍යාපනික මත සලකා බලා පුළුල් ලෙස සාකච්ඡා කොට මේ ගැන අවසන් තීන්දුවක් ගන්නා බවද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටිනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කළා. මෙකී පාසල්වල ඇතැම් පන්තිවල දරුවන් එක්කෙනයි දෙන්නයි ඉගෙනුම ලබන්නේ. ඇත්තටම මෙය ඉතා සංවේදී කාරණයක්. මෙකී පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට කණ්ඩායම් ක්‍රියාකාරකම් සම වයස් කණ්ඩායමේ දෙන්න අවස්ථාවක් නැහැ. එක අතකින් ඒ දරුවන්ටද අසාධාරණයක් වෙලා තියෙනවා. තවම මේ සම්බන්ධයෙන් ස්ථීර තීන්දුවක් අරගෙන නැහැ. පාසල් ඒකාබද්ධ කිරීම වෙන්න පුළුවන්. නැතිනම් සෞභාග්‍ය පාසලක් විදියට සංවර්ධනය කරන්න පුළුවන්. වෙනත් මහාවිද්‍යාලයක් සමග ඒකාබද්ධ කරන්න පුළුවන්. මෙවැනි යෝජනා කීපයක් තියෙනවා. මෙවැනි පාසල් වහනවා කියලා තීන්දුවක් අරගෙන නැහැ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ. මාසයක් වගේ කාලයක් ඇතුළත මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගන්නවා. බොහෝ විට ඒකාබද්ධ කිරීම තමයි කරන්න වෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් 1-11 අතර පාසලක් තියෙනවා. දරුවන් 28 දෙනෙකු ඉන්න. දරුවන් 400ක ඉගෙනුම ලබන පාසලට ලබා දිය යුතු ගුරුවරු ඇතුළු සම්පත් ඒ පාසලටත් ලබා දිය යුතුයි. එක දරුවෙක් පමණක් ඉගෙනුම ලබන පළමු වසරේ පන්ති තියෙනවා. ඒ දරුවාට කිසිදු කණ්ඩායම් ක්‍රියාකාරකමක් නැහැ. මේ ලොකු ප්‍රශ්නයක් විදියට අපි හඳුනාගෙන තියෙනවා යයිද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා. මෙකී පාසල් සම්බන්ධයෙන් ගත යුතු තීන්දුව තීරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලීගමගේ විසින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. දකුණු පළාතේ සිසු දරු දැරියන් 50ට අඩු පාසල් 114ක් තිබෙන බවටද හඳුනාගෙන තිබෙනවා. මෙවැනිම පුවත් ලදසනින් දැනගැනීම සඳහා අපේ පුවත් YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.